ලියන්නකෝ පිල්ලම් භාවිතික මේකේ පළවෙනි එක පිළි කියන එකනේ. පිල්ලම් භාවිතිකේ අනුමාත්‍රකාව ලියන්න බැරි. පිල්ලම් භාවිතය. පිල්ලම් භාවිතය. හරි අපි කියලෙමු සංස්කෘත වර්ණමාලාවේ දක්නට ලැබෙන ව්‍යංජනාක්ෂර සියල්ලම ව්‍යංජනාක්ෂර සියල්ලම ව්‍යංජනාක්ෂර සියල්ලම ප්‍රකෘතියෙන් කියලා යන්න පුළුවන් නේද? ප්‍රකෘතියෙන්ම හල් අකුරු වශයෙන් පවතින බව අප දනිමු. එම සෑම අක්ෂරයකටම සංස්කෘත වර්ණමාලාවේ ඇති ස්වර 13 එළේරක් 14 දෙකම ලියන්න. ස්වර 13 හෝ 14 ආරූඪ කර ලිවිය හැකිය. ආරූඪ කර ලිවිය හැකිය. මෙසේ ඒ ඒ ව්‍යංජනාක්ෂරයට ඒ ඒ ව්‍යංජනාක්ෂරයට ඒ ඒ ස්වර ආදේශ කිරීමේදී ඒ ඒ ව්‍යංජනාක්ෂරයට ඒ ඒ ස්වර ආදේශ කිරීමේදී අදාළ ස්වර ආරූඪ වූ බව අදාළ ස්වර ආරූඪ වූ බව දැක්වීම පිණිස භාවිතවන
भावितवन संकेत पिल्लम नमीन हेदीन वे पिल्लम नमीन हेदीन वे මේ ආකාරයට ස්වරමාලාවේ ස්වරමාලාවේ අකාරය හැර අකාරය හැර අනිකුත් සියලුම ස්වර ව්‍යංජන වලට එකතු වීමේදී පිල්ලම් භාවිත වේ. එතකොට ඔය කියපු කාරණා ටික තේරෙනවද පොඩි ආන්තරනේ? ඔව් සර්. ඔව් සර්. ඔව්. දැන් ඔතන අවසානයේ කියපු එක බලන්න අවසාන වාක්‍යය. අයන්න හැර ඉතිරි ස්වර එකතු වෙනකොට තමයි පිල්ලම් භාවිත වෙනවා කියලා කියන්නේ. එතකොට අයන් එකතු වුණාම පිල්ලමක් භාවිත වෙනවද? ව්‍යංජනාකරකට අයන්න එකතු කරනකොට ආ කියන ස්වරය එකතු වෙනකොට පිල්ලමක් එකතු වෙනවද? නෑ සර්. හරි, එතනදී මොකද්ද වෙන්නේ? හරි, එකත් අපි සටහන් කරගමු. ඔතනම ලියන්න. කිසියම් ව්‍යංජනාක්ෂරයකට අකාරය එකතු වීමේදී සිදුවන්නේ අකාරය එකතු වීමේදී සිදුවන්නේ අදාළ ව්‍යංජනයේ හල් බව නැතිවීමයි. හල් බව නැතිවීමයි. ඔකටම ලියන්න. නාගරී අක්ෂරවලට ස්වර එකතු වන විට
ස්වර එකතු වෙන විට ස්වර එකතු වෙන විට පිල්ලම් යෙදෙන ආකාරය පිල්ලම් යෙදෙන ආකාරය පිල්ලම් යෙදෙන ආකාරය පහත දැක්වෙන උදාහරණය ඇසුරෙන් පහත දැක්වෙන උදාහරණය ඇසුරෙන් උදාහරණය ඇසුරෙන් හඳුනාගත හැකිය හඳුනාගත හැකිය දැන් පොඩි අන්දර ඔක මේ වගුවක් විදිහට ඇඳගමු. එතකොට පහසුයි අපිට හරියටම ඒක ගන්න. අපි කතා කරන්න ඕනේ දැන් අපේ මාධ්‍ය භාෂාවත් එක්කනේ. ඔබ වහන්සේලාගේ මාධ්‍ය භාෂාව මොකක්ද? සිංහල සර්. සිංහල. එතකොට මේ ඔබ වහන්සේලාගේ විෂය නිර්දේශ කෙලින්ම දීලා තියෙනවා මේ මාධ්‍ය භාෂාවත් එක්ක සංසන්දනාත්මකව මේ අක්ෂර මාලාව පිළිබඳව දැනුමක් තියෙන්න ඕන කියලා. හරි, ඒ නිසා ඒ පැත්ත ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට ඒ කියන කාරණාව මෙතෙන්ටත් අදාළයි. මේ ඒ නිසා මේ සිංහලයේ පිළිගැන අවබෝධයක් එක්ක තමයි මේ පිල්ලම් භාවිතය කියන එක ගැන අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හරි, එනිසා අපි මේ ලියාගමු. එක මොකද ගන්න අපි? මෙහෙම ගමුකෝ. ඉස්සෙල්ලාම ගමු අපි ඔන්න උඩ තීරුවක් අපි ගන්න ස්වර කියලා. ස්වර. හරි, ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ස්වර කියන එක කොටස් දෙකකට අපි ගන්න ඕන. සිංහල එකේ ස්වර ටික එක පැත්තකින් ලියා ගන්න ඕන, ඊළඟට සංස්කෘත ස්වර ටික එක පැත්තකින් ලියා ගන්න ඕන. තමුකෝ පැත්තට පහළට අපි ගත්තොත් එහෙම ආපහු අපිට දෙකකට බෙදා ගන්න වෙනවා. මේක කොටස් දෙකක්. මෙතන එතකොට අපි ලියනවා සිංහල. හරි, මේ පැත්තේ ලියනවා සංස්කෘත. සිංහල සංස්කෘත. හරි, ඊට පස්සේ මේ කොටස එක අපිට ගන්න ඕන ගමු බෙදලා පිළි කියන එක තුනක් අපිට ගන්න පුළුවන්. පිළි කියන ගම මෙතන එක අපි ගමු සිංහලෙන් මොකක්ද කියන්නේ කියන එකයි. ඊට පස්සේ සංස්කෘත එකේ පිල්ලමයි, ඊළඟට
සංස්කෘත අකුරු පිළි යෙදෙන විදිහ එකක්. උට ඒකේ තුනක් වෙනවා. ඊළඟට අපි මේකේ උඩේකේ තුන්වෙනි එක අපි ගමු පිළි යෙදුණු වචන. පිළි යෙදුණු වචන කියලා. එහෙම තිබුණාවේ එක මම අහන්නේ නැහැ. පිළි යෙදුණු වචන කියන එකේ අපි ගමු කොටස් දෙකකට වෙන් කරලා ටිකක් මේ මේකට වැඩිපුර වන මේ පැත්තේ වචන ඉතන තර ආරෝපණය තර ආරෝපණය ඉතන ගන්නවා අපි සිංහල කියලා පැත්තේ ගන්නවා සංස්කෘත සංස්කෘත ඊළඟ මෙතන ගන්නවා පිළි යෙදීම පල්ලෙහාට වැඩි අඳුරනේ පල්ලෙහාට වන 2යි 4යි 6යි 8යි 10යි 12යි දා හතරක් දාගන්නවා නේ දා හතරක් පල්ලෙහාට එන මේ විදිහට තීරු 14ක් ගන්නවා හරි වගුව ගහගෙන මට කියන්නකෝ සර් මේක පේන්නේ නෑනේ
පිළි අක්ෂර කියන පස්සේ ඊළඟටම තියෙන මොකද්ද සර්? මොකද පඩියන්නේ? වචන කියන එකට මෙහා පැත්තේ තියෙන සර් ස්වර අක්ෂරයන්. මෙතනද? ඔක ඔව් සර්. සර ආරෝපණය පඩියන්නේ. සර ආරෝපණය. ස්වර ආරෝපණය. හරි සර්. හරි නේද? හරි. එතකොට පල්ලෙහාට කොච්චර ගත්තද? 14ක් සර්. 14ක් ගත්තානේ. හරි. දැන් සිංහල වල ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. කමක් නැහැ. අපි අවශ්‍ය වුණොත් 10 ගමු. එහෙනම් සිංහල වල සුර ටික ලියමු අපි ඉස්සෙල්ලම පහලට. ඉස්සෙල්ලම මොකද්ද? ඉස්සෙල්ලම ලියන්න ඕන අයන් ආයන්න, ඊට පස්සේ ආයන්න, ඊට පස්සේ යන්න, ඊයන්න, ඊට පස්සේ උයන්න, ඌයන්න, හරි. උයන්නෙන් පස්සේ මොකක්ද දෙන්න ඕන? ඉරු යන්න, ඉරු යන්න. ඉරු යන්න, ඉරු යන්න. ඊට පස්සේ ඉරු යන්න, ඉරු යන්න. ඉරු යන්න, ඉරු යන්න. ඊට පස්සේ සිංහලවල ඒ යන්න, ඒ යන්න, අය යන්න කියලා අකුරු තුනක් වෙනවානේ. ඒ ඒ අයි ඔ ඔ අව් කියලා නෙන්නේ. ඒතර ඒකෙන් එතන ඒ අකුර, ඒ අකුරයි ඕ අකුරයි මේ ලියාගත්තේ නැතත් ගැටලුවක් නෑ නේද? අපිට 14යි නේ ඕන. සංස්කෘතියේදී භාවිත වෙන අකුරු ටික විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මෙතනදී. හරිද? ලියාගෙන ඉවරද? 14, 14ක් ඉවරද? 16ම ලිව්වද? 14යි සර්. 14යි. හරි. එතන සිංහල ක්‍රමේ ඒ යන්න, ඒ යන්න, අය යන්න කියලා ඒ විදිහට යනවනේ. එහෙම වුණොත් 16ක් වරනේ. ඔව් සර්. ඔව්. හරි. නැත්තම් අපිට ඕන 14යි ඕන. හරි.
ඊට පස්සේ ඔන්න ඒ තීරුව හරිනේ පල්ලේ හරිනේ ඔක්කොම ටික හරිනේ මේක පිරුණානේ සිංහල කියන තීරුව පිරුණානේ ඊට පස්සේ සංස්කෘත සංස්කෘත ස්වර ටික පුළුවන් නේ ලියන්න හැමෝටම මේ පැත්තෙන් ලිව්ව සිංහල ස්වර ටිකට අදාළව ඊට අදාළ සංස්කෘත ස්වර ටික නාගරිකයන් ලියන්න ඕනේ දෙවෙනි තීරුවේ පල්ලෙහාට තියාගෙන ඉවර නම් කියන්න ඉවරයි සර්. නේ ආ ඊට පස්සේ එන අපි එනවා මේ තුන්වෙනි තීරුවට නේ තුන්වෙනි තීරුවේ සිංහල කියන එකේ දැන් පිළිණි අපි ලියන්න ඕන මේ පිළි කියන එක අපි දැන් ඉන්නේ දැන් ස්වර කියන කතන්දරේ ඉවරයි එකේ සිංහල ස්වරට ගෙලිව්වා සංස්කෘත ස්වරට ගෙලිව්වා ඊට පස්සේ පිළි කියන එක යටතේ කරුණු තුනක් අපි කතා කරනවානේ එකක් සිංහල පිල්ලම මොකද්ද මෙතන සංස්කෘත පිල්ලම මොකද්ද ඊට පස්සේ මේ පිල්ලම යෙදෙන්නේ කොහමද ඔය දෙන්නේ අපිට ඕන එතකොට මෙන්න මේ පිළි කියන එක යටතේ සිංහල කියන එක හරි සිංහල කියන එකේ මට කියන අයන්න එකතු වෙනකොට යෙදෙන පිල්ලමට නමක් තියෙනවද හල් ඉවත් වීම අයන් එකතරට පිල්ලමක් යෙදෙනවද නැස නෑ නැස නමක් තියෙන්න පුළුවන්ද නැති දෙයකට නමක් තියෙන්න පුළුවන්ද නැස නැති දෙයකට නමක් තියෙන්න බෑනේ එහෙනම් පොඩි අන්දමේ ඒකේ ඔය සිංහද මේ දැන් අපාසල මෙතන ලිවේ අයන්නනේ නේද ඔය දෙන්න ලියාගත්තේ ඊට පස්සේ සංස්කෘතයේ අයන්න ලියන්න ඇති ඔබ ලිව්වනේ එතකොට මේ පිළි කියන එක එහෙමනම් එකට නමක් නැහැ ඒ නිසා මේක කෙටි ඉරක් දාගන්න කෙටි ඉරක් දාලා හරි ඊට පස්සේ ඊළඟ තීරුව ගත්තොත් එහෙම ඊළඟ තීරුව ලියාගත්තේ ආයන්නනේ ආයන්න හරි ආයන්න කියන එකේ මොකද සිංහලෙන් භාවිත වෙන පිල්ලට කියන්නේ දැන් ආයන්න එකතු වෙනකොට සිංහලවල මෙන්න මෙහෙම පිල්ලමත් එකතු වෙන්නේ නේද අකුරු පිටිපස්සේ මේ වගේ පිල්ලමක් එකතු වෙන්නේ එතකොට එකට කියනවා මොන පිල්ල කියලාද එමන සිංහල පුරුදු වෙන්නත් ඕන මේකට මොකක්ද කියන්නේ ඇල පිල්ල ඇල පිල්ල හරිද හරිද ඊට පස්සේ තුන්වෙනි තීරුව පටියන් තුන්වෙනි තීරුව ගත්තොත් එම තුන්වෙනි තීරුවේ අපි ලිව්වේ යන්න නේද නැද ලිව්වේ යන්න ලිව්වේ එතකොට යන්න
යන ලිව්වහම යන්න වෙනුවට සිංහල වල එන පිල්ල තමයි අකුරට උඩින් කොහොමකක් නෙන්නේ නේද? අකුරට උඩින් ඔන්න ඔය වගේ පිල්ලමක් එන්නේ. හරි. එතකොට ඒකට කියන නම මොකද්ද? ස්පිල්. ස්පිල්ල. හරි. එහෙනම් මෙතන යනවා ස්පිල්ල කියලා. ස්පිල්ල. ලීරක පැහැදිලි නැතිව ඇති, පැහැදිලි නැත අහන්න මගෙන් ඈ. ඒ කියන්නේ රෙකෝඩ් එකේ පොඩි අකුරෙන් ලියන්න වෙන්නේ එකත් එක්ක. එහෙනම් ඊ යන්නට මොකද්ද? ඊ යන්නට එනවා මෙහෙම එකක් නේ. දැන් මේක ස්පිල්ල. මේක එහෙනම් මොන ස්පිල්ලද? දීර්ඝ ස්පිල්. දීර්ඝ ස්පිල්ල. මේකට කියනවා දීර්ඝ ස්පිල්ල කියලා. දීර්ඝ ස්පිල්ල. දීර්ඝ ස්පිල්ල. දැසෙ උයන්න ලැබෙන්නේ. උයන්න. උයන්නට පඩි ආම්දරනේ සිංහලවල එනවා පිළි දෙකක් නේ. සමහර අකුරවල දැන් කොහෙන්ද වම් පැත්තෙන් අවසන් වන අකුරවල වම් පැත්තෙන් අවසන් වෙන මේ වගේ වයන්න වගේ වගේ එන පිළ මේකනේ වගේ එකක් එනකොට නේ. එතකොට එහෙම බිල්ලමක් එනවා. ඊළඟට නයන්න තයන්න නයන්න නෙවෙයි කයන්න තයන්න වගේ අකුරු වලට එන්නේ වෙනත් එකක් නේ. මේක එකක්. ඊළඟට අනිත් එක තමයි අර කයන්න වගේ අකුරු හොයන්න කරනකොට එන මෙහෙම බිල්ලමක් එනවනේ. ඒක. එතකොට ඔන්න ඔය බිල්ලෙ දෙකම එනවා. පේනවද බෝඩ් එක පැහැදිලිව? බොඩේ මෙන්න නේද මම මේ පාසල තියෙනවා කියන්නේ. ඔන්න පිළි දෙක එනවා. හරි. ඒ පිළි වලට කියන නම මොකද්ද? පාපිල්. ඔව් අකුරක පහලින් එන නිසා අකුරක පාදේ පැත්තේ එන නිසා ඒවට කියන නම පිළි කියලාද? පාපිල්ල කියලා. පාපිල්ල. එතන යන පාපිල්ල කියලා ඔය සංකේත දෙක ලියලා පාපිල්ල කියලා ලියන්න. ඊට පස්සේ ඌයන් වෙනකොට මේකෙම දීර්ඝ දෙකමනේ. මේක මෙහෙම වෙනවා. ඊළඟට මේක අර ඇදයක් වගේ එකක් කියන්නේ නේ. එතකොට උඩේ එක පාපිල්ල නම් මේ දෙකට කියන මොකක් කියලාද? දිගු පාපිල්ල. දීර්ඝ පාපිල්ල. දීර්ඝ පාපිල්ල. දීර්ඝ පාපිල්ල. මයික් එක ඔෆ් කරන්න බඩි අන්දනේ. අවශ්‍ය වෙලාවට විතරක් මයික් එක ඔන් කරලා කතා කරලා ඔෆ් කරන්න මතක් කරලා. නැත්නම් රෙකෝඩින් එක අපහැදිලි වෙනවා එක. හරි. ඊට පස්සේ ඉරුකාරයනේ. ඉරුවලට මොකද සිංහල වල එන්නේ? ගැටේ නේ සර්. ඔව්. ඉරුවලට එනවා මේ වගේ එකක් නේ. ඒකට කියන මොකද්ද? ගැටේ කියලා කියන්නේ. ගැටය. ගැටය.
ගැටේ කියලා කියනවා නැත්නම් ගැටේ සහිත ඇලපිල්ල කියලා ඔබට කියනවා නේ. ගැටේ සහිත ඇලපිල්ල මේ ඇලපිල්ලනේ. මේක කියන ගැටේ සහිත ඇලපිල්ල. හරියටම කිව්වොත් ගැටේ සහිත ඇලපිල්ල කියලා තමයි ඒක කියන්නේ. ගැටය සහිත ඇලපිල්ල. එන එකේ දීර්ඝ අකුරු දෙකට දීර්ඝ ගැටය එහෙමද කියන්නේ දීර්ඝ ගැට කියන්නේ දීර්ඝ සහිත දීර්ඝ ගැටය කියලා එකක් තියෙනවද නෑ සර් ගැට දෙක සහිත ඇලප කියන්නත් බෑනේ අපිට ගැටේ සහිත ඇලපිලි දෙකක් එනවා දෙක ගැටේ සහිත ඇලපිලි දෙක මේ වගේම දෙකක් එනවා මේක ගැටේ සහිත ඇලපිල්ල ඒ වගේ දෙකක් ආවම මේකට කියනවා ගැටේ සහිත ඇලපිලි දෙක කියලා. ඒක ලියා ගන්න දෙන්න. ඊළඟට ඉලුව අකුර ලිව්වා නේද? ඔව් සර්. ආ ඉලුව අකුරට මොකද සිංහලෙන් එන්නේ? සිංහලෙන් එන පිල්ලට මොකද කියන්නේ? ගායන කිත් ඔව් දැන් මේ බලන්නකෝ මේ මම කියන්නම් අල්කයන්ට ඉලුව අකුර එකතු කරා කියන්නකො හැදෙන අකුර කොහොමද ලියන්නේ අපි හැදෙන අකුර අපි ලියන්නේ කයන්නයි මොකද්ද ගායන කිත්තයි කයන්නයි ගායන කිත්තයි ලියන්න හරි එහෙනම් ඉලුව අකුරට එන පිල්ලම් මොකද්ද ඉලුව අකුරට එන පිල්ලමට කියන්නේ ගායන කිත්ත කියලා. එතකොට කොහමද ඉලුව යන්න ලියන්නේ? මේකේ දීර්ඝය කොහමද යන්නේ? සිංහලෙන් ලියනවා එමේ යෙදෙන තැන නැත්තර නේද නමුත් ලියනවා නම් කොහමද ලියන්නේ අදහසක් නැද බඩ යන්නේ ගැන කොම්බෝ සහිත ගන්න කිත්තනේ සර් එහෙම වුණත් ගැටලුවක් එනවා නේද බඩේ ආවද දැන් මේ බලන්නකෝ දැන් අල්කයන්ට ඉලෝ යන්න එකතු කරොත් එහෙම දැන් ඔබන්ස් කියන්නේ කොම්බෝ සහිත ගායන කිත්ති කියලා නෙමෙයි එතකොට මේ අහුව මොකද්ද කවු කවුද ඔෆිසර් ගායන කිත්ති යටින් පොඩි ගැටයක් එනවා එතකොට දැන් ඒක කවුද නේ ඊට පස්සේ මේක එකතු කරනවා මොකද කොහොමද අපි කියන්නේ ඒත් මේකම එහෙනම් එන්නේ නේද ඒත් මේක මෙහෙම වෙන්න බෑනේ එතකොට නේ ඉන්න ගැටලුවක් වෙනවා එහෙනම් කොහොමද කියන්නේ ඕකේ සර් ගායන කිත්ත යටින් පොඩි ගැටයක් එනවා ගැටයක් බලද කියන්නේ කොහෙද දැකලා තියන්නේ එහෙම තියෙනවා ඔය තැනක දැකලා තියෙනවද මේ ලේද තියෙනවා එමෙද හිතලාද කිව්වේ
यारो कोई यार देखो मत कर दे क्यों है ऐसा ही तला दे क्यों सामान එකතන මම අපි එහෙම කියලා කියන්නේ කොහමද කියලා මම අහන්නේ. ඉතලද කිව්වේ නැත්නම් දැකලද කොහේ හරි කරේ. නේ සු පිල්ලං ගන්න වලට එහෙම තමයි නේස තියෙන්නේ. ඒ කියන්නේ අර ට්‍රයින් එක විතරම කරලාද? කැටයක් කියන්නේ. ඔව් සර්. ඔකේ කේක් පොත්තල කේක් විදිහට තියෙනවා වැඩි අන්දරට. සමහර ඒවා තියෙනවා ගායන කිත් දෙකක් තාලා ඔය විදිහට. ඕසා එහෙමත් කියන කොම්බෝ ඔව් ගොඩක් තැන්වල තියෙන මේ ක්‍රමය. දීර්ඝාකර ලියනකොට ඉලෝ එකේ ඇත්තටම ඔකේ ප්‍රශ්නේ මේකයි. දැන් සිංහල භාෂාව එහෙම යෙදිච්ච තැනක් නැහැනේ. නේ? එහෙම යෙදිච්ච තැන් පැරණිම සිංහලේ තියෙන්නේ නැති. හරිද? එතකොට ඊට අමතරව වර්තමානයේ කොහොමත් භාවිත වෙන්නේ නැහැ. හරි? ඒ නිසා මේ ඔකේ ගැටලුව තියෙන්නේ මේ මේ ක්‍රමය තමයි සාමාන්‍ය පිළිගත් ක්‍රමය වැඩි අඳුරන. ඒ කියන්නේ ගායන කිසි දෙකක් වෙනවා. ගායන කිසි දෙකක් වෙනවා. ඒක ලියා ගන්න ඕන. ඉතින් කොහොමද කියන්නේ ගායන කිසි දෙක නේ? ඒකේ නම මොකද්ද? ගායන කිසි දෙක. හරි ඉලු ඉලු ඊට පස්සේ ඊට පස්සේ ඒ අකුරනේ ඒ අකුර ඒ අකුරට සිංහලෙ මොකක්ද දෙන්නේ ඒ අකුරට සිංහලෙන් පිල්ලම කොම්බු කොම්බුව කොම්බුව ලියලා කොම්බුව කියලා ලියාගන්න ඊළඟට අයි අකුරට කොම්බු දෙකක් ලියලා කොම්බු දෙක කියලා ලියාගන්න ඊට පස්සේ ඕ අකුරට එනවා මොකද්ද කොම්බුවයි ඕ අකුර එකතු වෙනකොට මන පිළිලන් දෙක දෙන්නේ ඔව් කොම්බුවයි ඇලපිල් ඇලපිල්ල කොම්බුවයි ඇලපිල්ල අව අකුරට කොම්බුවයි ගයන කිත්තයි කොම්බුවයි ගන්න විතරයි හරි කොම්බුවයි ගන්න විතරයි එතකොට තුන්වෙනි තීරුව හරිනේද පිරුණා නේද කාට හරි ගැටලුවක් තියෙනවද තුන්වෙනි තීරුව පුරව ගන්න බැරි කෙනෙක් ඉන්නවද හරි ඊට පස්සේ නම් හතරවෙනි තීරුව අන සංස්කෘතෙන් එන විදිය සංස්කෘතවල අයන් එක වෙනකොට පිල්ලමක් තියෙනවද ඒකෙත් නෑ නේ පිල්ලමක් විශේෂ පිල්ලමක් එන්නේ නෑ අයන් එක වෙනකොට ඊට පස්සේ ආයන්න එක වෙනකොට පිල්ලමක් තියනවද නැද්ද? තියෙනවා සර්. ඇලපිල්ල කොහොමද සංකේතවත් කරන්නේ? සංස්කෘතියේදී. මේ සිංහලෙන් නම් ඇලපිල්ලනේ.
අදාළ අකුරට පිටිපස්සෙන් එන පහලට ලියන ඉරක් නේ පහලට ලියන ඉරක් මේ ගොඩාක් දිගට ගන්න එපා රොඩ තියෙන මේ ඉර මේ වගේ අකුරට පිටිපස්සෙන් එන ඉරක් එන්නේ ඊළඟට ඉස්පෙල්ල නම් ඉස්පෙල්ල මොකද දැන් අකුරට ඉදිරියෙන් පහළට ඉරක් එක්ක ඉස්පෙල්ලක් එනවා අර සිංහල ඉස්පෙල්ල වගේම තමයි ඊළඟට ඒක දීර්ඝ ඉස්පෙල්ල වෙනකොට මොකද වෙන්නේ මේක අනිත් පැත්තට යනවා නේ අකුරේ පිටිපස්සට යනවා අකුරේ පිටිපස්සට ගිහිල්ලා පහළට ඉරක් සහිතව දීර්ඝ ඉස්පෙල්ල යදෙනවා ඊපස්සේ මෙයාන ලියනකොට අකුරට යටින් මේ පැත්තට මෙහෙම එනවා නේ උයන ලියනකොට ඒක අනිත් පැත්තට යනවා අකුරට යටින් අනිත් පැත්තට ඉරු යනදි මොකද වෙන්නේ අකුරට යටින් ඕම එනවා ඉරු යනට යනකොට ඒ වගේ දෙකක් එනවා මතකයි නේ වනේ ඒවා මතකයි මං හිතන්නේ ඒවා ගැටලුවක් නෑ නේද ඔතන නිකන් ගැටලුවක් නැහැ නේද බඩිය හඳුරෝ ගැටලුවක් තියෙනවා නම් කියන්න නෑ සර් හරි ඊළඟට ඉලු යන්න කොහමද ලියන්නේ ඉලු යන්න නාගරිය අකුරකට එකතු වෙනකොට දැකලා තියෙනවද ඒ මගේ අකුර ඒවා ඒ අකුරු දෙකම එසේ එකතු වෙන්නේ ඔව් දැන්ට නම් ඔය මේ වර්තමානයේ තියෙන මේ පෙළපොත්වල මම හිත මේ මේ වර්තමානයේ හම් වෙලා නැති වෙච්චි පිරිවෙන් පොත්වල කිසිවක මේ ඉලු යන එකතු වෙන විදිය දාලා තියෙනවද හම් වෙලා තියෙනවද එහෙම නෑ නේද එහෙම නෑ හැබැයි ඒක එකතු කරන්නේ කොහමද දැන් අපි කියමුකෝ සයන්න කියලා නේ සයන්ට එකතු වෙනවා මොකද කරන්නේ සයන්ට ඊළඟ අපර එකතු වෙනවා යටින් ඒ අකුරු ලියන්න ඒ අපරම ලියනවා දැන් මේ සයන් මේ එන ඉර තියෙනවානේ නේ ඒකෙම ඊළඟ යන්නම ලියනවා නේ හැබැයි අරට වඩා පොඩි වෙන්න ඕනේ ඇයි අලියට වඩා හෙන්ඩුව ලොකු වෙන්න පුළුවන්ද බෑ නේ අරාපුර වඩා පුංචි වෙන්න ඕන මොකද පිල්ලමක් මෙහෙ ලියන්නේ ඒ නිසා හරි ඒකම ඉලු යන කරොත් එහෙම කොහොමද එන්නේ ඔය විදියට හරි එන අවාසල අතන අර පිල්ලම වෙනකොට මේ සයන දාගන්න එපා ඈ සයන ලියන්නේ ඉලු අකුරම තමයි ලියන්න ඕනේ ඉලු අකුර ලිව්වා අනිත් එකට ඉලු අකුර ලිව්වා ඒ විදිහට තියාගන්න ඕනේ ඉලු ඉලු ඊට පස්සේ ඒ අකුර ලියනකොට ඒ අකුර කොහමද දෙන්නේ අදාළ අකුරට උඩින්
අදාළ අකුරු වලින් මේ වගේ සංකේතයක් එනවා. අදාළ අකුරු වලින් අය අකුරු වෙනකොට ඒ අකුරු වලින් මේ වගේ සංකේත දෙකක් එනවා නේ. අය ඊට පස්සේ ඕ ආවුනේ. ඕ වෙනකොට මොකද වෙන්නේ? මේ සංකේතේ පහළට එකක් ඇවිල්ලා තමයි ඕ වෙන්නේ අකුරට පිටිපස්සෙන් එන්නේ. නේ? මතකයි වංශලාට. ඊට පස්සේ අවුවලත් එහෙම. අවුවලත් ඉතින් පහළට ඉරක් එනවා. ඒක තමයි සංකේතය. හරි නේද? දැන් ඒ තීරුව පිරුණාද? 1 2 3 4 තීරුව පිරුණා. හරි. ඊට පස්සේ බලන්න ෆස්ෂන් තීරුව පිළියෙදීම කියන එක. ඒකට ඔබ වහන්සේලා කැමැති අකුරක් ගන්න. හරි අපි කියමු ලේසි අකුරක් ගන්නකො. අපිට ඔක පිරියන්නලදී උගන්නන්නේ කයන්නනේ. ඒකම ගන්න ඕනේ. මොකද ලේසි අකුරක් ගන්න. आया වියන්න කරන්නේ කොහමද? අකුරට ඉස්සරහින් ඔමෙනවානේ වියන්න. ඊට පස්සේ මේකම වියන්න කරොත් එහෙම අකුරට පිටිපස්සෙන් ඉරක් ඇවිල්ලා එමවත් වියන්න වෙනවා. මේ මොනවා ලියන්න බස්ස ගැටුවා නැහැ. මතක් කරගන්න විතරයි යවනවා. ඊට පස්සේ මේකට අපි ඊළඟට ඒක විතරේ උයන්නනේ. උයන්න එක දෙනකොට උයන්න එක දෙනකොට මේ අකුරට යටින් ඕම වෙනවානේ උයන්න. බෝ. ඊට පස්සේ උයන්න එක දෙනකොට මේක අනිත් පැත්ත දෙනවා. ඌයන්. ඌයන් එකකට ඌයන් වෙන්නේ ওই විදියට. ඊට පස්සේ ඉරු යන්නේ තුනේ ගහක් લેසි. ඉරු ඔහම එනවා. ඉරු යන් වෙනකොට ඒ වගේ දෙකක් එනවා. හරි ඊට පස්සේ ඉලු යන්න වෙනකොට මේකෙම තමයි ඉලු යන්නේ. මේකෙම ඉලු යන්නේ. ඊට පස්සේ ඉලු යන්නේ කියනකොට ඒ විදිහමයි මේ වගේ කොපු දෙකක් එනවා. ඊට පස්සේ AN එක දෙනකොට එකකින් එම පිල්ලමක් එනවා නේ A. ඊළඟට IAN වෙනකොට මේ අකුරෙන්ම මේ විදිහේ පිළි දෙකක් එනවා. ඊළඟට මේකට OAN එක දෙනකොට අදාළ අකුරට පිටිපස්සෙන් පහළට ඉරක් ඇවිල්ලා
අර විදිහේ පිල්ලමක් එන්නේ. අව්‍යාන්නේක දෙනකොට ඒ විදිහට පහළ ටිකක් ඇවිල්ලා මෙතන මේ පිළි දෙකක් එනවා. හරිද? ඒ පැත්ත පිරුණාද? ඔව් සර්. පිළි යෙදීම කියනවත් හරිනේ. හරි. අනේ එතකොට 1යි 2යි 3යි 4යි 5යි. තීරු පහක් පුරවලා ඉවරයි. හයවෙනි තීරුවේ පොඩි අන්දරෙන්න ඕන. අපි ඔය කරපු වැඩේ විස්තරාත්මකව දැන් ඔබ වහන්සේලා ලිව්වේ දැන් වයම දිලිවේ මන් ලිව්වේ දිලිවේ. ඔව් සර්. ඔව් සර්. ඒකම හරි වෙන අපරලියවත් ගැටලුවක් නැහැ මම අර උදාහරණයක් විතරයි ගත්තේ. හරි වයන්න ලිව්වා නම් ඒක විස්තරාත්මකව තමයි එන්න ඕන. එහෙනම් අපි වයන්න ලිව්වේ. එහෙනම් අල් වයන්න ධන අයන්න සමානයි වයන්න. ඔය ක්‍රමයට ලියන්න ඕන පල්දහාට අකුරු ටික. පුළුවන් නේද කරන්න? ඒ විදිහට ලියන්න ඒ ටික පල්ලෙහාට. ගැටලුව දැනක් තුනන් මට කියන්න අහන්න. අල් වයන්න දන ආයන්න වයන්න අල් වයන්න දන ආයන්න වායන්න අල් වයන්න දන ඊයන්න වියන්න අල් වයන්න දන ඊයන්න වියන්න අල් වයන්න දන උයන්න උයන්න අල් වයන්න දන ඌ යන ඌ යන්න ඊට පස්සේ ඉරු ඉරු ඉලු ඉලු AIO out. ලියාගෙන ඉවර නම් හරි කියලා කියන්න ඕනේ අර. හරි සර්. හරි හැමෝම ඉවරද? තාම ලියන අය ඉන්නවද? ඉවරයි සර්. ඉවරනේ. තව එක්කෙනෙක් ඉන්නවා. තාම ලියනවද? තුන්වෙනි එක්කෙනා. දෙන්නෙක් කිව්වා ඉවරයි කියලා. බිංදුවේ 52 ඉවරද? ඉවරයි සර්. බිංදුව 41. බිංදුව 41 ඉවරද?
බිंदु දෙකයි හත ඉවරද? ඉවරද සර්? අනිත් පොඩි අමුතු සම්බන්ධ ගණන් වගේ මම හිතන්නේ. ලොග් වෙලා ඉන්නවා. අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා නැහැ වගේ මට පේන්නේ. කතා කරේ නැහැ. උත්තරයක් ආවේ නැහැ. හරි. ඊළඟට අපි වචන කියන අදහස් කරන්නේ මේ විදිහේ පිළියෙදිලා තියෙන වචන ටිකක් තමයි උදාහරණ විදිහට දාගන්න ඕන අපි. පළවෙනි කියන යනකොට යන කමල. කමල මම මේ ගත්ත කියන උදාහරණ ඔක්කොම කයනට දාලා දෙන්නේ කමක් නෑ අපි ඒකම ලියගමු. පිල්ලමනේ අපිට වැදගත් වෙන්නේ කමල. දෙවෙනි එකේ කියන ආයන්නට අදාළව කාම කියලා ගන්න පුළුවන්. කාම කාම තුන්වෙනි එකට කියන්නේ කියන්නට අපිට නාමය කරගෙන යනවා යන්න යන පුළු බැඳන් කියන්න යන්නට ගමු අපි කිරණ කිරණ නයන මෝර්ද කිරණ हाँ जी सर। ඊට පස්සේ ලියන්නට කීටක කීටක सर කීටක कीटक ඔබට යන कीटकද सर? කීටක ඊටක ඊට පස්සේ උයන්නටනේ උයන්නට කුටීර 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 හරි සර්. ඊළඟට ඌයන්නට කූප කූප නිදගෙන අර්ථේ කූප කෝ යන පයන්න හරි සර්. තිරුකාරයට අපි ලියමු කෘෂි 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 හරි සර්. ඊළඟ නිරෝකාරයට අපි ලියන්න පුළුවන් ක්‍රෝර 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 හරි සර්. ක්‍රෝර හරිද? හරි සර්. ඊට පස්සේ අපිට යන්නේ ඉලු ඉලුව දෙකට අපිට ලියන්න වෙන්නේ විශේෂ වචන නැති නිසා ඉලු වලට ඉලුකාර 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 කියන ඉලුකාර
වලට ඉලෝ කාර කියලා ගන්න වෙනවා. ඉලෝ කාර හරි සර්. ඊට පස්සේ ඒ වලට අපි ලියමු කේදාර වගේ. කේදාර උගුර කියන අර්ථයෙන් කේදාර. කේදාර හරි සර්. ඊළඟට අයියාපුරෙන් අයි අයිවලින් අපි ලියමු පර්වතයක නමක් කෛලාස. කෛලාස කෛලාස කියලා පර්වතයක් තියෙනවා. කෛලාස සර් මොන සායන්න දැන්නේ? දන්ත ජවඩයන් දන්තජ සයන් ඔබන්සලගේ භාෂාවෙන් කොට නිකන් සයන් කියලා නේද කියන්නේ? දැන් සයන්ද පයන සයන්ද නිකන් සයන් කියලා කියන්නේ? හරි සර්. ඊට පස්සේ ඕ වලටනේ ඕ ඕ වලට අපි ලියමු කෝෂ. කෝෂ ඉතර සයන්න මෝර්ධජ වෙනවා. කෝෂ හරි සර්. ඊට පස්සේ අවුලෙන් අපි ලියමු කෞෂික. කෞෂික එතකොට තාලුජ සයන එන්නවද? කෞෂික කියනකොට තාලුජ සයන ඉච්ඡාසනාන්තාලු කියන තාලුජ සයන කෞෂික. හරි සර්. හරිනේ. හරි එතකොට පොඩි හාමුදුරනේ, දැන් ඔය ක්‍රමයට පුළුවන් නේද? දැන් දැන් මතක් වුණා. දැන් මම හිතන්නේ ඔබ වහන්සේලා ඔය ලිව්වේ අවුරුදු කීයකට විතර පස්සේද? ඊළඟ ලිව්වේ ඔය ක්‍රමයට ලිව්වේ ව්‍යංජනාකරකට සරාරෝඩ කරලා ලිව්වේ අවුරුදු කීයකට පස්සේද? හතරකට පහකට ඔව් 4කට 5කට පස්සේනේ. එනිසා තමයි අමතක වෙන්නේ නැත්තේ. දැන් ඕනෙම අපරකට පුළුවන් නේද ඔය ටික එකතු කරගන්න? දැන් මතක් වුණානේ. පුළුවන් සර්. පුළුවන් නේ. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔබ වහන්සේලාගේ බලාපොරොත්තු වෙන දේත් මම කියන්න. ඔයින චුට්ටක් මම කියන්න මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා මේකේ. කියනවා ස්වරාරෝපණයේදී, කියන්නේ ස්වරයක් ආරෝහණ කරනවා කියලා අපි ඉගෙන ගත්තේ. ස්වරාරෝපණයේදී
ස්වර චිහ්න මේකට විශේෂ වචනයක් පාවිච්චි කරනකොට යන්දරනේ මේ වචනේ කොහෙන්ද ලියාගත්තත් කමන්නේ ස්වර චිහ්න කියන්න අල්හයන නෑ ස්වර චිහ්න ස්වර චිහ්න කියන්නේ මොකද්ද ස්වර සංකේත කියන එක වරහන් ඇතුලේ යන ස්වර සංකේත කියන්නේ हरी सर එතකොට මේ ස්වර චිහ්න භාවිතය පිළිබඳව පරිචයක් ලබා ගනී කියලා. එතකොට මේ අනේ ඒක දැන් ඔබ අසරට ලැබිලා තියෙනවා. නේ? ස්වර ආරෝපණයේදී නැත්නම් ඒක දැන් අපි කරමින් ස්වර ආරෝපණය කිරීමනි කරේ. එතකොට ස්වර ආරෝපණය කරනකොට යොදා ගන්නා ස්වර චිහ්න ඒ කියන්නේ ස්වර සංකේත මොනවද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන කියලා කියනවා. හරි ඒක පළවෙනි කාරණා. හරි? ඊළඟට දෙවෙනි එක තමයි ඔය ඉගෙනගත්ත එක තුලින් බලාපොරොත්තු වෙනවා මාධ්‍ය භාෂාගත වර්ණමාලාවේ පිළිභාවිතය හා සංස්කෘත වර්ණමාලාවේ පිළිභාවිතය. ඒක සංසන්දනාත්මකව දක්වයි කියන. හරිද? මාධ්‍ය භාෂාව කියලා කියන්නේ නම් මොකද්ද? සිංහල භාෂාව. ඔව් සිංහල භාෂාවේ ඒ ඒ ස්වරය නියෝජනය කරන්න භාවිත වන පිළි මොනවාද කියලයි ඊළඟට සංස්කෘත භාෂාවේ ඒ ඒ ස්වර භාවිත කරන්න නියෝජනය වන පිළි ටික මොනවාද කියලා සංසන්දනාත්මකව කියන්න පුළුවන් වෙනවා. හරි? දැන් සිංහලේ නම් අයන්නට පිළක් නැහැ. එසේම සංස්කෘත භාෂාවේද අකාරය නියෝජනය කිරීම සඳහා පිල්ලමක් නැත. හරි? ඊළඟට ආයන්න ගත්තොත් එහෙම මාධ්‍ය භාෂාවේ ආයන්න නියෝජනය කිරීම සඳහා යෙදෙන්නේ මොකද්ද? ඇලපිල්ල. ඇලපිල්ලයි. ඔය අදහස තියෙන්න ඕන. ඇලපිල්ලයි. ඇලපිල්ල නියෝජනය කිරීම සඳහා නාගරී අක්ෂරමාලාවේ නැත්නම් සංස්කෘත අක්ෂරමාලාවේ යෙදෙන්නේ අදාළ අකුරට පසුව පහළට ලියන ලබන ඉරකි නේ අදාළ අකුරට පසුව පහළට ලියන ලබන ඉරක් මගින් සංස්කෘත භාෂාවේ ඇලපිල්ල නියෝජනය කෙරේ ඔන්න ඔය අදහස තියෙන්න ඕන පාසලකි ඊළඟට ඉස්පිල්ල ගත්තොත් එහෙම සිංහල භාෂාවේ ඉකාරය නියෝජනය කිරීම සඳහා ඉස්පිල්ල භාවිත වේ. සංස්කෘත භාෂාවේදී එය අදාළ අකුරට මුලින් පහළට යෙදෙන ඉරක් සහිත ඉස්පිල්ල සංකේතවත් වේ. නේ? දීර්ඝ ඉස්පිල්ල එනකොට සිංහල භාෂාවේදී ඊකාරය නියෝජනය කිරීම සඳහා දීර්ඝ ඉස්පිල්ල භාවිත වන අතර සංස්කෘත භාෂාවේදී අදාළ අකුරට පසුව යෙදෙන පහළ ඉරක් සහිත ඉස්පිල්ල භාවිත වේ. උයන්න ගත්තොත් එම උකාරය නියෝජනය කිරීම සඳහා සිංහල භාෂාවේ පිළි දෙකක් භාවිත වේ. මොන පිළි දෙකද කිව්වේ? පාපිල්ල සර්. පාපිල්ල. පාපිල්ල නමින් හැඳින්වෙන පිල්ලම් දෙකක් භාවිත වේ. සංස්කෘත භාෂාවේ ඒ සඳහා යෙදෙන්නේ මේ සංකේතය. මේකට නමක් අපිට කියන්න බෑ. පාපිල්ල තමයි ඒ සංකේතය කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. උයන්න ගත්තාම සිංහල භාෂාවේ නම් දීර්ඝ පාපිලි ඒකේ තර වගේම දෙකක් තියෙනවා. සංස්කෘත භාෂාවේ අර මුලින් කිව්ව පාපිල්ල අනෙක් පැත්ත හරවලා මම තමයි දීර්ඝ පාපිල්ල නියෝජනය කරන්න. ඊළඟට ඉරුයන්න ගත්තොත් එම සිංහල භාෂාවේදී ඉරුකාරය නියෝජනය කිරීම සඳහා ගැටේ සහිත ඇලපිල්ල පාවිච්චි වෙනවා. සංස්කෘත භාෂාවේ සඳහා මේ සංකේතය
පාවිච්චි වෙනවා. ඉරෝකාරයට කියොත් එහෙම සිංහල භාෂාවේ ගැටේ සහිත ඇලපිලි දෙක භාවිත වෙනවා. සංස්කෘත භාෂාවේදී මේ අකුරට මේ සංකේතයට තවත් කොටසක් පිටිලා විදියට එනවා. හරි. ඊළඟට ඉරු ගත්තොත් එහෙම සිංහල භාෂාවේ නම් ඉරු අක්ෂර නියෝජනය කරන්නේ අදාළ අකුරට පසුව යෙදෙන මොකද්ද? ගයන පිත්ත තමයි ඒ සඳහා භාවිත වෙන්නේ. හරි. ඉලු යන නියෝජනය කිරීම සඳහා සංස්කෘත භාෂාවේ දෙන්නේ අදාළ අකුරට යටින් අදාළ අකුරට වඩා ප්‍රමාණයෙන් කුඩා ලෙස ඉලුකාරය භාවිත කිරීම. හරි. ඊළඟට ඉලු යන ගැන ගත්තොත් එහෙම ඉලු යන නියෝජනය කිරීම සඳහා සිංහල භාෂාවේදී ගයනු කිති දෙකක් භාවිත වන අතර සංස්කෘත භාෂාවේදී අදාළ අක්ෂරයට යටින් ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා වන ලෙස ඉලෝකාරය යෙදීමෙන් නියෝජනය කරන්න පුළුවන්. ඊළඟට ඒ අකුර ගත්තොත් එහෙම ඒ අකුර නියෝජනය කිරීම සඳහා සිංහල භාෂාවේදී කොම්බෝ යෙදෙන අතර සංස්කෘත භාෂාවේදී අකුරට උඩින් යෙදෙන පිල්ලම සංකේතවත් වෙනවා. ඊට පස්සේ අය අකුර ගත්තොත් එීම සිංහල භාෂාවේදී කොම්බු දෙකක් නියෝජනය කොම්බු දෙකකින් නියෝජනය වෙනවා. ඒක නාගරී අක්ෂර මාලාවට සංස්කෘත අක්ෂර මාලාවට එනකොට අකුරට උඩින් යෙදෙන පිළි දෙකකින් නියෝජනය කරනවා. ඊළඟට අවසාන වශයෙන් ගත්තහම ඕ අක්ෂරය නියෝජනය කිරීම සඳහා සිංහල භාෂාවේදී කොම්බුව සහ ඇලපිල්ල භාවිත වෙනවා. එතකොට ඒක සංස්කෘත භාෂාවට එනකොට අකුරට පසුපසින් පහළට ඉරක් සහිත පිල්ලමක් තමයි භාවිත වෙන්නේ. හරි. ඒ පිල්ලම මොකද්ද කියලා සංකේතවත් දෙන්න ලියන්න පුළුවන් වෙන ඕන. ඊළඟට අන්තිම එක අව් අක්ෂරය ගත්තොත් එහෙම සිංහල භාෂාවේදී කොම්බුව සහ ගයනු කිත්ත මගින් තමයි අව් අක්ෂරය ව්‍යඤ්ජනයකට එකතු වන බව පෙන්වීම සඳහා භාවිත කරන්නේ. ඒ වගේම සංස්කෘත නැත නාගරී අක්ෂර වලින් ලියනකොට අදාළ අකුරට පසුපසින් පහළට ඉරක් සහිත පිළි දෙකක් තමයි ඒ සඳහා භාවිත වෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් වෙන්න ඕන මාධ්‍ය භාෂාවේ සහ ඊළඟට සංස්කෘත වර්ණමාලාවේ පිළි භාවිතයේ තුලනාත්මක කියන එකයි. හරි. ඉතින් ඔන්න ඔය වැඩ දෙක තමයි අහන්නේ. මොනවාද? ස්වර ආරෝපණයේදී කියන ව්‍යංජන සහ ස්වර සංයෝග කිරීමේදී ස්වර චිහ්න භාවිතයේ පිළිබඳ පරිචයක් ලබා ගන්න ඕන. ඊළඟට මාධ්‍ය භාෂාගත වර්ණමාලාවේ පිළිභාවිතය හා සංස්කෘත වර්ණමාලාවේ පිළිභාවිතය තුලනාත්මකව පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. ඔය වැඩ දෙක දැන් කරන්න පුළුවන්ද? මේ කිව්ව වැඩ දෙක දැන් කරන්න පුළුවන්. පුළුවන් සර්. පුළුවන්. හැමෝටම පුළුවන්නේ නේ? පුළුවන්. මම කියලා දෙනවා මම ඉතන 3 දිනාටම පුළුවන් කියලා. හරි? ඒක කරන්න පුළුවන් කියලා කියන්නේ අපි මේ පාඩම ඉගෙන ගත්තා නේ? ඒ පාඩමෙන් බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵල අපිට ලැබිලා තියෙනවා. හරි. හරි. එහෙනම් අදට වැඩ යන ඔච්චරයි අපිට කතා කරන්න වෙන්නේ. අපිට ඊළඟ දවසේ එතකොට මේ පාඩමේ ඉදිරි කොටස මොකක්ද ඉදිරි කොටස?